අලුව දශපාලන සාමූහිකයආවත්මනමයි මාධ්‍යසාකච්ඡාවට පැමිණ සිටින අපේ මාධ්‍යවේදී සහෝදරවරුන් සහෝදරාත්මකෝ පිළිගන්නවා. මම චමීර පෙරේර වමකේන්ද්‍රය ැඳවුන්කරු එක්සත් පපුරොයි සන්ධානය කැඳවුන්කරු. මේ මාධ්‍ය සාකච්චාවට සහභාගි වෙනවා තිලින අලහකුන් සහෝදරයා ඒ සෞදරය අර්ගලයේ පරපුර නියෝජනය කරමින් මේ මාධ්‍යසාකච්ඡාවට සහභාගි සිටින්නේ. ඒවාගේම. සනත් ප්‍රනාන්දු සහෝදරයා සහභාගවෙනවා සාධාරණය සඟරාවේ කතුරු සහෝදරයා ඒවගේම සමාජය හස් සාමික කේන්ද්‍රය නියෝජනය කරමින් අදහස් දක්වළු. ප්‍රධාන කාරණ කීපයක් පිළිබඳබ අපි මේ මාධ්‍යසාකච්ඡාවිීදී අදහස්තක් වන්න බලාපොරොත්තුවේෙනවා. දැං අපි පහූගිය කාලය ඉඳලම කිය පුදයක්ත් තමයි. මෙ වික්‍රමසිංහ මේ රනිල් වි්‍රමසිංහ නයටගත්ත ජනාතිපති දූරය නයටගත්ත රනිල් වික්‍රම සිංහ තාම ඉගෙනගෙන නෑ තමන් කවුද කියලා. මේ රාජපක්ෂලගෙන් නයටගත්ත ජනාතිපති දූරය. නයටගත්ත ජනාධිපති දූරය අරගත්ත රනිල් වික්‍රමසිංහ, තාම හිතන් ඉන්නවා. මේ රට කියලා කියන්නේ තුදුගල වික්‍රමසිංහ පරම්පරාවේ බූදලයක් කියලා. මේ රට කියන්නේ තුඩු ල වික්්‍රමසිංහ පරම්පරාවේ නින්දගමක් කියලා. එනිසා ඒකෙ ඉන්න මිනිස්සු තමන්ගේ අන්තේවාසිකයෝ කියලා ඉතාගෙනින්න්නේ. පාර්ර්ිමේන්තුව කියලා කියන්නේ තමන්ගේ අන්ේවාසිකය ඉන්න තැන ට ඕ ඕන දිහට තනතුරු දෙන්න පුළුව තමන්ට ඕනඕන විදිහට තනතුරුවලින් ඉවත් කරන්න පුළුවන් තමන්ගේ අන්තේවාසිකයෝ ඉන්න තැනක් විදිට තමයි පාර්ලිමේන්තුවත් සලකන්නේ. මේ රටේ ජනතාව මේ රටේ ජනතාව දන්නවා මේ රනිල් වික්‍රම සිංහ කියලා කියන්නේ රාජපක්්ෂලගෙන් කුලියට ගත්තා ජනාධිපතිකමක් කරන මිනි කුලි ජනාධිපති මේ කුලි ජනාධිපති මේ කුලියට ගත්ත ජනාධිපද මේ රටේ ජනතාව නියෝජනය කරන කෙනෙක්වත්. ජනතාව තෝරාපත් කර ගත්ත කෙනෙක්වත්. ආවම වශයෙන් පාර්ලිමේන්තුවටවත් තෝරාපත් කර ගත්ත කෙනෙක් නෙවෙයි. කිස්සිදු ජන ප්‍රසාධයක් නැති ජනවරමක් නැති ජනතාවගේ පිළිගැනීමක් නැති. පොට්ට නිකාරෙක් සාමාන්‍ය රනිල් වික්‍රම සිංහ ගැන මේ රටේ ජනතාව කියන්නේ පොට්ට නිකාරය කියලා. පොට්ට නිකාරයෙක් කියලා. ම පහැරගන්නේෙක් කියලා. හැබැයි මේ කෙතියන හාශ්‍ය තමයි. මේ විපක්ෂයේ ඉන්න මේ විපක්ෂයේ ඉන්න පාර්ලිමේන්තුව ඉන්න විපක්ෂය නනිියෝජනය කරන උන්දැලටික ඒ උන්ද ලහිතාගෙන ඉන්නවා. මේ වික්‍රමසිංහ කියලා කියන්නේ. මේ වික්‍රමසිංහ රටේ ජනා තිපති කියලා ද වික්‍රමසිංහ මොකක්කරි තනතුරත් දුන්නහම. ක්‍රමසිහ මක්කරි නතුරත් න්නාම පාර්ලිමේන්තවටඇ වෙල්ලා දෙකට තුනට හතරට නැවිලා එක පිළියාරගෙන. ඊට පස්සේ ඊට පස්සේ කියලා මාධ්‍යයට ගහිල්ලා කියන. රනිල් වික්‍රමසිංහගේ ජනාධපතික ආර්ථික මූලධර්මයයි එකකනොමික් අයිඩියෝලෝජයකයි අපේ අයිඩියෝලජයකයි අතර වෙනසක් නැහැ කියලා.ලි ක්‍රමසිංහ එකකනමක් යිඩියලොජයකයි අපේ අයිඩියෝලජයකයි වෙනසක් නැයි කියලා කියන මුළු රටම කියන මේ ප්‍රභූපන්තියේ තියෙන දෙවික්‍රමසිංහ රාජපක්ෂ දුප්පයි පැලන්තිය විත රක්නමේ මේ අනෙක් සියලු ප්‍රභූපන්තීන්වල තියෙන ජරාජීර්ණ භාවේ බංකොලත්භාවය මේකින් පේනවා. නැත්තන් ඇත්තටමගේනවනම් මිනිස්සුන්ට පුදුමාකාර විදිහට මිනිස්සුන්ට පුදුමාකාර දුකක් දැනෙන්නේ. නිසුට පුදුමාකාර විදිහයට පපු මිනිස්සු පුදුම වෙනවා මේ වික්‍රම සිංහය විල්ල පාලිමේන්තුොට විල්ල කෝප් කමිටුවේ සභාපති කරනවා ආචාරය හර්ෂද සිල්ලව. එයා නම් කරලා ගන යා ටොක්කුත් තැනලා තමයි කියන්නේ. වික්‍රම සිංහ කවුද මේ තනතුරු ුවලට පත් කරන්න. විපක්ෂයට අයිති විපක්ෂයට අයිති. එක විපක්ෂයේ වගකීමක් විපක්ෂයට අයිති තනතුර රනිල් වික්‍රම සිංහ විල්ලා මේ කුලි ජනාධිපතිය ඇවිල් ටොක්කකුත් ඇනලා ඇැි දක්න ටොක් යැන ලකිවේ ටොක් අනිනෝ වගේ තමයිකිව්වේ දැන් අF වැඩපිළිවල අF එක කොන්දේසි ඇතුළු වැඩපිිවල ඒ වැඩපිරිිවලට පාර්ලිමේන්තුව අනුමැති තියනවා එස කෝප් ස භාපති විදියට පත් කරන හර්ෂද සිල්ව මහතයක් ඇත් වගකීම ඒ වැඩ පිරිවල ඉස්සහර ගෙන යන්න. මේ රටේ ජනතාව පන්නපු. රටේ ජනතාව පන්නපු රටේ ජනතාවට එපාවෙච්ච රටේ ජනතාවට අප්‍රසන්න දකින්නමත් අප්‍රිය කරන මේ රනිල් වික්‍රම සිංහයි ජනතාව පාරට බැහැ ඇලෝපු ජනතාව පාරට බැහැල එලෝපු රාජපක්ෂ පාදට දේශපාලන පැළැන්තියයි දැම් මේ දෙකම එකතු වෙලා මම් පැහැරගන්නන් බිදිහට මේ බලහත්කාරයෙන් ගෙනියන අපරාධ රාජ්‍ය ඒ අපරහද රාජ්‍ය කුලිජනාධිපති තනතුරක් දුන්නාම ඒ තනතුර දෙකට තුනට හතරට නැවිල පිළිගන්න තරන්. ඒක භාරගන්න තරම් විපක්ෂයේ දේශපාලනක්ඥයකින් වන එච්චර එච්චර සෞතු විතියට වැටිල එචර දනගහල එක පිළිගන්න තරම්. විපක්ෂයේ දේශපාලනක්ඥයකින් වනම් මංහිතන්නේ ඒ සහිකල්පනාවක් හදවතක්. ලේ ගමන් නොකරන එකෙක් වෙන්න ඕනේ. නැත් මේරටේ ජනතාව පිළිගන්නෙ නෑ. ඇක ජනතාව පිළිගන්න තිය එක්ව. ජනතාව ප්‍රතික්ෂේප කරපු එකෙක්ව. ජනතාව එල එලෝ එලවලදාල පාරට බැහල එලෝ ලදාපුය කෙක්ව රාධිපතිී කියලා පිාරගෙන ොත්මුතු තියා ගන්න පුළුවන්ගේ න්නවද. කොතරම් ජනතාව විරෝධීන්ද. කොතරම් ජනතා විරෝධීන්දමු? කොතරම් ජනතා විරෝධීන්ද මේ ටේ මිනිස්සු දන්නවා මේ ප්‍රබූ පැලන්ති අපි කිව්වෙගෙන මේ කබාල් එක. මේ නියෝලිපොරල් කබාල්ලක මේ කබාල් එකට මේක ආර්ථිකයක් වනාට අපි දන්න නෑුම් කොමද මේ ආර්ථිකයක් කියන්න කියලා. මේක ආර්ථිකයක් වනාට මේක ඇවිල්ලා වික්‍රමසිංහ රාජපක්ෂ අලිපෝට්ට යුන්ටාව ඒ යුන්ටාවේ ඉන්න ජාවාරම්කාරයෝ හොරා කන්න මංකොල්ල කන්න ජනතාවගේ රීරි මාන්සයම හූරංකාල. දැන් අපේ පටි තද කරලා දැන්ඒ පටි තද කරලා තද කරලා බොකු බඩවල් ඉිත්සරහට විලදි අපේ බොකු ඩවල් පැල තියන්නේ. තද කරලා තද කල අප පටි තද කරලා බොකු බඩවලු එෙලියට විලතියන්නේ. එහෙම අපේ රීරි මහන්සය ඌරගෙන කන්නවුන් හොරකං කරන්න යොදා ගත්ත වචනය තමයි රටේ ආර්ථිකය ආර්ථිකය ගැන්නේ එක. එතහොට ඒ ආර්ථිකය ආර්ථිකය නම් එ අයිඩියෝලජයක විපක්ෂයත් යිඩියෝලේජයක නම් එති කුමන කතාද මිනිස්සුන්ට තවතුරටත් විපක්ෂයට චන්දයක් තිීල වැඩක් තිව. මිනිස්සුන්ට විපක්ෂර චන්දය දෙන්න තියෙන්නේ කුමන පදනමකින්ද මේරටේ මිනිස්සු මෙච්චර දුක්විි නිද්දී. මේරටේ මිනිස්සුන්ට තුන්වේලෙෙන් එක වේලක් කන්න බෑ එ වෙලා කොයාගන්න මිනිස්සු. මැරෙන මැරිල් විදවන විදවිල්ල. බෙහෙත් පෙත්තක් නෑ මිනිස්සුන්ට වෛ්‍යපරීක්ෂණ කරන්න බැරුව. තැක අදවන විට ඒ වෛ්‍යපරීක්ෂණ කරන්න අත්‍යවශ්‍ය වද්‍යපරීක්ෂණ කරගන්න බැුව. මනිස්සු ඒ වෛ්‍යපරීක්ෂණ කරන එක නතර කරලා. මිනිස්සු අපිට කියනවා. අපිට වෛ්‍යපරීක්ෂණ කරන්න බෑ. මේවා ටෙස්ට් කරන්න බෑයි පාලුස් දහයි විසිදහයි. ඊතුවඩයිතින් අපි මේවා කරන්න නෑ. මේවා කරන්න ඇතන වෛද්‍යෝර නිර්දශ කරත් අපිට මේවා කරන්න බෑ. මනිස්ු මෙ මගහරිනවා. වේල් දෙකක් ගන්න තියෙනවාන මිනිසු එක වෙලායි බේෙත් ගන්න. මනිසුන වේල් දෙකම ගත්තුත් අපිට වේල් මාසිකට න සතියකටවත් ගන්න බෑ. එක ගන්න අපි තේ පිච්චික් නෑ මුදල් නෑ. එනිසා මිනිස්සු මේ සහසික භාවය මේක අපරාධයක්. මේ අපරාදේ වගකි මේ අපරාදේ. වගෞත්තරකරුවන් මේ අපරාධයට වික්‍රමසිංහ රජපක්ෂ ආලිපොහොට්ට යුන්ටාව විතරක් නමයි. දැන්ගේ වික්‍රමසිංහ ලව වික්‍රමසිංහ රාජපක්ෂ ආලිපහොට්ට යුන්ටාවේ මේ අදම මේ සූරාගෙන කනක් ලීරි මාන්සයම හූරගැන කන. මේ දැවන්ත සූරාකෑම කරන මේ ශ්‍රී මාන්සය හරගෙන ොකු බඩවැල් එලියට ල්ල තියෙන මේ ආර්ථික වැඩපිළිවල. මේක අපෙත් කඩි පෙළිවෙල කියලා මේකට නිකං සුදුහුණු ගන්න. වික්‍රමසිංහගේ වල්ගකාරය බවට පත්වෙලා ඉන්න විපක්ෂයත් වග කියන්න ඕනි. විපක්ෂයත් වගගේැ නොන මේ මිනිස් වැදවැටිලා තියන ප්‍රපාතියට. බේ විඳන දුකට විපක්ෂයත් වග කියයන්න ඕනේ. මේකට විරෝධය නොදක්වා. වික්්‍රමසිංහයේ කිව්වේ. අපි දැක්කනේ කෝප් කමිටේ සභාපතිකල් කිව්වේ ෝගොල්ලු නාවත්? ලිතුේ ද නොදන්න හිටිය. මේ අනුමත වෙන්න අනුමත වීමට අවස්ථාව සලසා දුන්න විදියට අපිට හිතෙන්නේ. එනිසා දැං ෝගල් අන්ගෙත් වගීම මේ කිස්සරහට ගිය ග. ලික්‍රමසි එක තමයි කිව්ේ. එනිසා මේ මේ ජනතාව පිළි නොගත්ත ජනතාව ප්‍රතික්ෂප කරන. කිසිදු මැන්ඩේට් එකක් නැති ජනවර්රමක් නැති. ජනවරමක් නැති වික්‍රම සිංහ රාජපක්ෂ තුප්පහි පැළැතියත් එක්ක කවුරුුවරි හිටගන්න වනම්. විපක්ෂයන මේ මොකෙක් වුණත්. රනිල් වික්‍රම සිංහව නැවත වටයෙන් රනිල් වික්‍රම සිංහත් එක්ක සඳහනගත වෙන්න හදරව නම් මංහිතන්නේ ඒ හැම එකෙකුටම යන්න වෙන්නේ වික්‍රම සිංහත් එක්ක වලපල්ලටමයි. යන්න වෙන්න වික්‍රම සිංහත් එක් වලපල්ලටම තමයි. එක සහි බුද්ධියෙන් කල්පනා කරන්න ඕන දෙයක්. එක කල්පනා කරන්න ඕන දෙයක් ඒ වගේම දැන් මේ රනිවි වික්‍රම සිංහ රාජපක්ෂ අලිපෝට්ට යුන්ටාව දැ මිනිස්සුන්ට කියන්නේ න්නේ දැම් මේ වි්චාන්ට එකක් කරනවාන මායාකාරයියන්ග දඩයම් කලාවගේ අර මධ්‍යතන යුගයේ දැන් අපිට පේනවා විච්චන්ට එකක් කරනවා ඒන්නේ. තමන්ට අකමැති තමන්ට අභියෝගයක් එල්ල වෙන. තමන්ව ප්‍රශ්න කරන තමන් කියන විදියට ඉන්න නැති. ඒකන ගැ ඒගොල්ලො කියන විදිට ඉන්න තිඒ ගොල්ලෝ ආර්ථකයක වූහම මේ එකක භාර අරගෙන ඔළුව හංගන් ඉන්න නැති. ඒක ප්‍රශ්න කරන මිනිසුන්හ හබාගොස් අඩයන් කරන්න තමයි. දැම් මේ විකාශන අධිකාරී පනත කෙලා අටමගලක් කදාගෙනෙන්නේ. මර්ධනීය පනතක් හදාගෙනෙන්නේ. එ අපිට පේනවා? ටන්ගත්ත නාඩගම පෙන්නල පරණ පුරුදු රාජපක්ෂලක පිටපා. හැම දාම දැන් හිතාගෙනින් ො පරණ ස්කිප්වලන මිනිසු රැවටේ කියලා. ඒවා ම බංකොලො ස්ක්‍රිප්ටයිසේ. ඒ ස්ක්‍රිප්ම තමයි වික්‍රම සිංහත් පාවිච්චි කරන්නේ. රාජපක්ෂල ඉස්සර ලිව්වේව ආගම්වාදය ජාතිවාදය වන්ද කොත්තු වන්ද ප්‍රසිියර් වද යට ඇඳු බොද සැත්කම් වගේ ඒගේ ඒවාගේ ස්කිප්ට් ඒ නිකන්ගේ ඒ බංකොලොත් ස්ක්‍රිප්තමයි මො මේ ස්ක්‍රිප් ලියන්නේ ස්ක්‍රිප් දැම වික්‍රම සිංහ ස්ක්‍රප් එකයි රජපක්ෂලගේ මේ ස්ක්‍රප් ියන්න එකමෙු මේ වලියන්න එකෝ අබසාරණ ගුරා එෝ කට්ට ඩිඩෑන් ඒම නැත්තහර චීත ඇඳගෙන ඉන්න චීතතඇදගෙන චීතඇන්දගෙන සිදු කියෙන? ඇැදගෙන සිින්දු කියන පිස්සෝ උන්න මේ ස්කිප්ියන්නේ මේ ස්ක්‍රප්ටොල්ට තාම මිනිසු රැවටෙන්නේ නෑ. මිනිසු රැවට එන්නේ ෑ එකක් දෙක දාලා අපිට පේනවා. ජරම ස්ක්‍රිප් එකයි ර කොහෙවත්වන විකට නිවේදිකාවගේ ස්ක්‍රප් එකයි. මේවා දාලදාලා මේ ලෑස්ති වෙන්නේ අපි එන්න කොටමා පිකිව්වා මේ ලෑස්තිවෙන්නේ වි්චන් එකකට. මේ පලාාන්් කරපු මේ ප්ලාාන්් කරපු කොහෙවත්තින කසික බල් ගෑනු පිරිමිදාලා මේ කරන්නේ අර දඩයන් කිරීම ැගේ දඩයමට පාර කපන විදිය තමයි මේ මේ වන විට අපිට පේනවා තවත් සිවිල් ක්‍රියාධර ක්‍රියාකාරීන් විවේචකයන්න මේ අවා දඩයම් කරන්න පටන්ගරතති න දැ පස්තෙනෙක්ව දඩයම් කරන්න පටන් රන්තිය නො එකගල අපිට හනවා මාධ්‍යවල. මේක තමයි මේක තමයි මේ පරණ පුරුතු වැඩේ රාජ පක්ෂලගේ වැඩේම තමයි මේ කරන්නේ ත් ගැනල්ල නීති හදහද. ඇැබැ අප එකක් කියන්න ඕනේ. මේ විදිහටම තමයි එක නීති පණත් හදහද රාජපක්ෂලක මර්ධනය කරන්න ලැස්ති වනේ. ගොටාබේ රාජපක්ෂ අපි දැක්කනේ කෝමද. ්‍යවස්ථාව වෙනස් කළ විසවෙනි සංශෝධනය කරලා සර්වාධිකාරී බලය කතට අරගෙන කටයුතු කළා. චක්‍රලයකන වෙනස් කල්ලා. මගේ වචනය තමයි චක්‍රලයකනය වෙන චක්‍රලේකන කියලා. සියලු දේවල් තමන්ගේ අතටරගෙන කටයුතු කළ. අන්තිමේදි දැක්කනේ.ගේට මිලේනයක් ඉතර ලක්ෂ දාහයක් ඉතර මිනිස්සු. තමුන්ගේ ගේ වට වටකරගෙන ඉන්න එකවත් ගෝටාබය රාජපක්ෂ දන්නේ නෑ. මන්ද බද්ිකාංශවලට තොරතුරක් තිබෙන දහපාලුත්තාක් ඒ කියලවගේ ඉතාගෙනට ැ මිියනයක් ඉතර මිනිසු පාර්ට බැහල වටකෙරුව. යන්තම් ප්‍රෞෘත්්ති බලපුහින්ද තමයි? ති පලපිද යන්තන් ලංකට් එක බේරගෙන ද්වා ගෝටාබේ රාජ පක්ෂය නැත්තන් ඒකත් නැතුව තමයි දුවන්න වෙන්නේ. එන්ස අපි කියන්නේ ඔය නීති අනපනත් ජනතාවට ඉහලින් නෑ. සියලු දේට ඉහලින්ගෙන ජනතාව. පරමාධිපත් යනන් ජනතාවයි. ස ජනතාවට ඕන විදිට තමයි රටේ පාලකව ඇති වෙන්නෙත් නැති වෙන්නෙත් එලවන්නෙ අනතුරුවල තියන්නේ. සමක ය හට නමය ලක්ෂත්තේ හැටනම ලක්ෂයක් ගත්තේ ඉබාගාතය එලවලදාන තැනට පත්කරන්න රටක් නැතුව ඉභාගාත යන තැනට පත්කරා නම් ඊට කලින් ජනතාව වෙලෝවලදාපු ලක්ෂයක් විසි පන්දහක් කොළමින් චන්දගන්න බැරි මෙ නයට ගත්ත ජනාතිපතිකමක් ගැ අරගෙන අරගෙන යන රනිල් වික්‍රමසිහ ගැන මනිට රනිල් වික්‍රමසිහ ගැන මනිසුන්ට කජ්ක් නෙ ට මාලොකු කර්ජක් නෙමෙයි. මේක මතකතියාගන්න ඕ ගාගන්න වෙන්නේ ඕෝ අරගෙන පොලිස්රාජ්‍ය පොලිස්රාජ්‍ය හදාගෙන නීති හදාග මේවාරගෙන අතිමේදි දෙපන්දරේ ගහගෙන තමයි දුවන්ගේ එක තමයි නතාවගේ බලය කියන්නේ එක තමයි ජනතාව. එක තමයි ජනතාව කියන්න ඒ නිසා මේ අනපනත්වලින් ජනතාවයට කරන්න බෑ සමා කරන්න බැ සමතලා කරන්න බෑ. නතාව සමතලා කරන්න බැයි. ඒවගේම අපි දැක්ක දෙයක් තමයි දැම් මේ අනපනත් ගනල්ල මේ අනපනත් ගෙනල්ලා මොනවද ජනතාවගින් වහන් කරන්නේ ජන ජනතාවට කතා කරන්න නොදී ජනතාවට කතා නොද කරන්න නොදී රගින ආර්ථිකය මොකක්ද එ ආර්ථකය ගැන ජනතාවගේ ආර්ථිකය කියලා ගන්නේ මේ ජාවාරම්කාරයෝ මංන්ොල්ල කන්න ොදාගත්ත දෙයක් න මේ ආර්ථිකය මුුම් හිතාගෙන ඉන්නේ වික්‍රම සිංහ රාජ පක්ෂ යාලිපොහොට්ට යුටතාව හිතන්නේ ආර්ථකය කියැන්නේ උුන්ට හොරකම් කරන්න තියෙන නමක් කියලා. උගේ හොරකමට කියන නමක් උගේ ජාවාරම් වලට කියන නමක්තමයි ආර්ථිකය කියලා. ආර්ථිකය කියලා ගැන ජනතාව. ජනතාවගේ යහපත. ජනතාවගේ යහ පැවැත්ම. සත් ජනතාවටඒ ඕනම කෙක්කෙන් ප්‍රශ්න කරන්න පුුවන්. ප්‍රශ්න කරන්න දැම් බලන්න දැන්. මේ රටේ පලාාත්පාලන මැතිවරණන්නේ තියන්න බෑ සල්ලි ැහැගේීන පලාත්පාල මැතිවරණය තියන්න බෑ. හැබැයි දැම් මෙන්න දැන් මේ වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාව අලුත් වැඩක් පටන් ගනිමින් ඉන්න බව මාතිවල පළවෙනවා. ඒකක් තමයි දැම් මේ පලාාත්පාලනවල හිටපු සභහපතිවර උප සභහපතිවරු ඇතුළු ඒක ඉටපු ජාවාරම්කාරු කලින් හිටපු සභාපතිවර උප සභහාපතිවරු ඇතුළු අපිදන්නවට සාතිශ්‍යය බෞදතරයක් ඇැවිලා ජවාරම්කාර. වැලි ගොඩ දානයවු පස් කපනයවු එතනෝල්කාරය. කම්බ හොරු නෙමේ රාජපක්්ෂල ගිහිටපු සභාපතිවර උප සභාපතිවරු කියලකැන කුපාඩි මදාවි ජාවරම්කාරයු. දැන් වික්‍රමසිංහදනවලු අන්න උව දැ පලාාත්පාලන මැතිවරණයක් කියයල නෑ තියන්න නෑ. එස මැතිවරණයක් නැතිහින්ද. විවිධ තනතුරුහදලා. විවිධ තනතුරුහදලා එකන්නේ උපදේශකයෝ කරලා ීක්ෂණ නිලධාරීන් කල පලාාත්පාල නායතනවල උන්ට තනතුරු හදල උන්ට දීමනාදලා තවත් කෝටි ගහනක් මාසකට වියදන් කරන්න ඕන විදිහට හිටපු සාපතිව උප සභපතියවලට තනතුරු හදල උන්ව පත් කරන්න ලෑස්ති වෙනවල් මාධ්‍යවල පල වෙනවා. දැන්ඒ එකක් තමයි අපි දැක්කේ. මෙ කොල මමහනකර සභාවේ නගරාධිපතිවිදියට හිටපු රුසි සේනානායකව රනිල් වික්‍රම සිංහගේමේ මෙ නයට ගත්ත ජනාධිපති. මේ ජනාධිපති. රල් වික්‍රම සිංහගේ පලාාත්පාලන කටයුතු පිළිබඳ උපදේශකෙයි පවට පත් කල තින. කැසල්ටන් ගෙනෙක් බවට පත් කල යනවා පනිල් වික්‍රම සිංහගේ. දැම් මිනිස්සු චෝදනා කරනවා මාධ්‍යවල පලවෙනවා මේ රෝ සිසේනානායක දැම්ම පලාාත්පාලන ආයතන විසුරු අහරල නකරාධිපතිකම් මොනවත් නෑ හැබැයි තාම ඉන්නේ එයාගේ නිලනිවාස කොළඹ නිලනිවාසේ තා මේක ඉන්නේ තා ඒකම දල සියලු ර ප්‍රසාධද බක්තිමිනිෙමින් ඉන්නවා. මෙන්න. දැන් ඒක පිළිබඳව මේ මෙයාගේ වියදම් පිළිබඳව. තොරතුරු දැන ගැනීමේ පනතයට තේ මේරටේ ජනතාව ප්‍රශ්න කල්ල දෙබුණ. ඒ අනුව අපි දැක්ක මාධ්‍යවල පලවෙනවා. රෝසිගේ නිලනිව සතුගාන්න කෝටි එකසිය පණහක් පය කරලා. කෝටි එකසිය පණහක් පය කරල යාගේ නිලනිව සතුගාන්න ඒක ගන හිලාවද අවරුදු ගානට අවුරදු ගනන් වලට ගිය විදිිය. දෙදස් දහටවසේ දී රුපියල්. රුපියල් නමලක්ෂ හතලස් සද්දාහත්වය විසි හතරයි. දෙදස් දහනමේදති. හතලිස් එක් ලක්ෂ අනු නමදහස් හාර්සිය අනුනමයයි. විස්්සයි විස්සේති තිස්සටලක්ෂ දාහතරදස් හැත්ත දෙකයි. විස්්සයි විසියගේ දී. ලක්ෂ හතලි සයද හත්චි අටයි. විස්්සයි විසි දෙකයේ දී. පාලුස් ලක්ෂ තිස් සද්දහස් අටස අනුනා අනුවයි. අෞුගිය කාලෙ විදුලිපිල ලක්ෂ අනුවයි. ඊට අමතරව. හිට අමතරව. මේ සාමාන්‍යයෙන් දෙන්නේ තමන්ගේ නිලනිවාසේ වැඩ කරන්න තුන් දෙනයි. හතර දෙනයි. හැබැයි මෙයා දොළොස්තෙනනෙක්තා ගෙන ඩ කරලති නො අමතර පඩිගේවල. මෙන්න කල්ලා තියන වැඩ. නැඟැැයි රෝසි සේනාකටන ංහිතන මේ ඉලක්කං ගනන් කියන්න බැහැ මො අපි දැක්කනේ. ලක්ක ගනන් කියන්න කොච්චර ිඳදු ඩිු ෑටි ලක්ක කියන්න බෑ අපි දක්ක මානකර සභාවය අයේද ලක්ක ගනන් කිවවිද යාටක තේරෙන් නැතුව ඇති බැ මේ රටේ නතාවට තේරෙනවා මෙන්න කරන්න යන වැඩේ මෙන්න කරලා තියන වැඩේ මෙන්න මේ වගේ කාබාසිනයා කරපුයුම් මේ වගේ රටේ මුදල් කාබාසිනයා කරපු එවුන්ට නැවත නැවතත් තනතුරුදීලා නැව නැවතත් තනතුරදීලා මේ ජාවාර්ම ගෙනන එක තමයි වික්‍රම සිංහ රාජපක්ෂලි පොහොට යුටතාව වැඩේ න්න ඕවා ප්‍රශ්න කරන්න ගිහාම තමයි. අන්න ඕවා ප්‍රශ්න කරන්නකොට ඕ ගැන ලියන කොට. ඕගැන කතා කරන්නකොට ඕ ගැන විරෝධය දක්වන කොට ඒව සමතලා කරල දාන්න තමයි. ඒ සමතලා කලදාන්න තමයි මේ සමාජය වහලදාන්න තමයි. ඔය විකාශන අධිකාරී අන පනත් ගන්නේ. ආර්ථිකය ගැන නං. හිතන්න ඕනේ මේ වතමයි ආර්ථිකය මේ අපේ මුදල් නාස්ති කරන විදිය. බැංකු පොළතියපු විදිය මේරටේ ජනතාව දැනගත්තා. රුපියල් බිලියන පනස්තුනක බොලණය කපාදැම්ම ඒකෙන් රුපියල් බිලියන තුන්දාස් පන්සීය එක්සත් ජාතික පක්ෂේ බා්ඩා ගාරික දයා ගමගේගේ. රුපියල් බිලියන දෙදස් ගාන මහා බැංකු බැඳුම් කරයට මිනිස්සු ඇගිල්ලදික් කරපු. මේ රටේ චෝදනාවට ලක්වෙච්ච අර්ජු ඇලෝසියස්කිේ. රුපියල් බිලියන දෙදස්ගානක් මිහින් එයාලංකායකට බොලල්නෑ විදිරි පපහහිරේ රාජපක්්චල හොරකන් කරපු. රාජපක්්ෂල හදාගත්ත හොරා කන්න හදාගත් ආයතන.ඇතුර මේවා ගැන කතා කරන එක, මේ ප්‍රශ්න කරන එක, මේ හොරුන් එළිදරව කරන එක, මේ ජවාරම්කාරය එලිදරව කරන එකට තමයි. ඒක අතර කරන්න එක සමතලා කරන්න තමයි ඒ හඬ යටපත් කරන්න තමයි මේ විදිහට මේ ආකාරයට මේ අන පනත් ගෙන්. මේ අනපනත්ගේෙන්න්නේ. එනිසා මේ රටේ ජනතාව මේ රටේ ජනතාව මේ අනපනත්වලට ඔයිට වඩා මං අර කිවෝගේ පකීර්ගෙනෙක් විදිහට මයි ගෝටාාවේ රාජපක් නපනත් ගෙනාවේ අන්තිමේදී මිනිසු පාර් බල කනෙන්ගදල එලියට දැම්මේ. නිසා අමුගස් වලටත් එහෙ නම් වලගස්. දිරපත්වෙච්ච මේනිකන් දිරපත් එවෙච්ච ලො හලිච්ච වික්‍රමසිංහ කෞ්ද රට මිනිස්සුන්ට. ැ එනිසා තමයි ගෝටාබේ රාජපක්්චන රෑට රෑට මින්ද න්න හැල්ලු. දැ මන්දින තුනක් මාරු කල්ලා. මන්දිර තුනක් මාරු කල තුන්ගනි මන්දිරයට ගිහිල්ලා යා කිය නොවල ට යා යාට ඒ සද්දය හුලන්න බෑ. වි සබ්දයනවා යට එනිසා එයාට ඉන්න බැහැයි කියලා. ගෝටාබේ රාජපක්චට සද්ධයන්නේ පිටික් නෙමෙයි. ද මේ පරි සදන මේ ගෝටබේ රජපක්ෂක පපුුව එන සද්දේ. එහෙම නොයිවානන්න පුදුමේ ගෝටාබේ රාජපක්ෂර පපුුවෙන් ගෙනන සද්දේ. තෝ අපි කෑව කෑවක හරිනම් මෙන රටකනම් මේ වගේ මිනිියෙකු ටෙරීව සාපරාදී අපරාද මත නඩුදාන්න ඕනේ අද මිනිස්සු මැරෙන්නේෙ රෝහල්වල බේහත් පෙත්තක් නැතුව ැරෙන්නේ මිනිසුන්ට බේත් නැතුව ෛත්‍ය පීක්ෂණය කරන්න බැරුව. මිනිස්සු මැරණ තැනක නැදල දැම්මේ? මේ ගෝටාාවේ රාජපක්ෂල ප්‍රමු රාජ පක්ෂලගේ තුප්පහිත් පැලන්තිය පාගඩ පැලන්තිය සවන්ට නිින්දයන් නතිේ කහන්න යක්දමයි. උන්ට නිින්දියන්නෙක් වහ යක්ටමයි. ඒවගේ අවසානවශුවෙන් කියන්නේ මුන් කියන බොරු දැන් පෞගිය කාල අපි දැක්ක මේ රාජ පක්ෂලක් උන් ගෙල් ගිනි තිබ ගෙන තිබ් අපේ ගවල්වලට වන්දියෝන වන්දියෝන කී කිය අපි දැක්කනන්නේ අර බඩ තඩිය ගම් පහින්න ඇවිල්ල කිනවා ඉඳගෙන අරගල කායක කරපු වැඩෙහින් අපේ ෙවල් නැතිවුණා අපිට මෙච්චරක් නත කෝටි ගන අපි කියන්නේ යන්න ඒ ොහොමද ඇස්තමේන්තු හදන විදිිය. අ තිස්සමහරමේ ප්‍රාදේශය ලේකම්බරිය ප්‍රාදේශය ලේකම්බරිය නිර්වාය ලෙස මේ හොර ඇස්තමේන්තු හදන්න බැහැයි කියලා. තනතුරෙන් පවා ඉවත් වනාා මේක පේනවන රාජ්‍ය නිලධාරීංග දනගස්සල. රාජ්‍ය නිලධාරීංගෝ දනගස්වල බලහත්කාරෙන් මු තව මංකොල්ලයක් මේ කරන්නේ.ඒ වන්දිගන්නවාගේෙ තව හොරකමක් මේ හිදිිලා තියෙන රටේ. කන්න බොන්න නැති රටේ මෙිනියකොට ජීවත්වන බැරි රටේ. ළමයි ලක්ස දාහතරකට උදේ ආහාර වේලක් නැති රටේ. මු පොරු ඇස්තමේන්තු හදලා ර ස්තේතුවද රාච නිධරග බයි කල්ලා ම නෝකට තමයි වික්‍රම සිංහාවේ. වික්‍රමසිංහාවේ අන්න ඕකට වික්‍රමසිංහආාවේ ය අපි කිව්ේ කනේ වික්‍රම සිංහ ජනතාව දන්න වික්‍රම සිංහාවේ මොකටද කියල විපක්ෂේ නොනගත්ට විපක්ෂේඋන් තනගැහුවට ජනතාව දන්නවා මොකට දාවේ කියලා න්න ඇවිල්ල කරන වැටේ. රාජපක්්ෂලගේ පෝටටෝට පාදඩයන්ට පාදට ප්‍රබූන්ට. න්න උන්ට වන්දි අරන්දෙන් උම්මාරක්ෂය න්ගේ මන්දිර රැකගන්නාවත් එනිසා අපි මේ රටේ මිනිස්සුන්ට කියන්නේ ඒවගේම මේ රටේ ජනතා බලවේග මේ මෝතේදී බලමුළු ගන්නන්න පුළුවන් විපක්ෂයේ දේශපාලන බලවේගවලට කියන්නේ සෞදරවරුණි ඇිොම සහෝදරාත්මකෝ කියන්නේ අපි වට කරන්න ඕනේ මැතිවරණ කොමසාරිස් කාර්යයාලෙන්ම නෙමයි. මැතිවරණ කොමසාරිස්කෙන් ප්‍රශ්න කරාට වැඩක් නෑ මැතිවරණ කොමසාරිස් කිව්වා මම ඕන ලාවක චන්දති ය නම් මට සල්ලි දෙන්න කියන. තොර මේක මැතිවරණ කොමසාරිස්කි ප්‍රශ්නයක් නෙමෙයි සහෝදරවරුණ වටකරන්න ඕන මැතිවරණ කොමසාරිස් නෙමයි. වටකරන්න ඕනේ ජනාධිපති. ජනාධිපති තමයි මුදල් ඇැමති. ජනාධිපති මුදල් ඇැමති. පිනට ගත්ත නයට ගත්ත ජනාධපති මුදල් ඇමති අපි දක්නේ හකාක කාල හිනා වෙලා කිව්වා චන්දති යන්න සල්ලි නෑ සල්ිතිි පපත් චදෙ නැ කිව්. එනිසාවා වට කරන්න ඕන කාවද කියනෙක තීරණය කරන්න. සාමූහිකව පාරන බෑලලා වික්‍රම සිංහ රාජපක්ෂ අලිපොට්ටතු යුන්තාවටරව සටන් කරම. මූනට මූුණ හෝ සටන් කරන්න වෙන්නේ විංක්‍රම සිංහ රාජපක්ෂ අලිපෝට්ටතු යුන් ටාවටෙරව. අරගලට ජයේවා විප්ලවේට ජයවා. අදව සේම මතුකරන කාරණාව තමයි අප පිට ආර්ථික සම්බන්ධයෙන් මේ දක්වා තියෙන එකක්කෙනගේ කියවීම ඇත්තට අපේ ආර්ථික කොන්ද තියන්නේෙ කියන කාරණාව. ද ස්සේසා කච්චා කරන්න හිතුවා. එසිසෙම්ම රජය මේ වනවිට තල දෙහෙකට වැඩ කරමින් සිටිනවා. තල දෙකක් තිබෙනවා ලේර් දෙකක් තිබෙනවා මේ තල දෙක තමයි එකක් ජනතාවට පෙන්වන තලය. රජය විසින් ජනතාවට මේ වනට පෙන් පෙන්නොවිින් තියෙන තලෙ සහ අනිත් තලේ තමයි ඇත්තටම යතා අර්ථවාදීව අපි මුහුණ දෙන්න තියෙන තලය. මේ තල දෙකත් එක්ක තමයි රජයට මේ මේමන විට කටතුය කරන්න වෙලාතින එතකොට රජයේ ඇත්තට මුහුණ දෙෙන තලයමොකක්ද හැබැයි ජනතාවට පෙන්න්න තලේ මොකක්ද කියන කාරණය මේ වනට බරපතල ගැතුලුවක් වෙලා තියෙනවා. එතකොට අපේ රට රටක් විදිට හොුණ දෙන ඇත්ත තලය හංගලා ඒ වෙනුවට ව්‍යාජ තලයක් ජනතාව ඉදිරියට රජිය පෙන්නමින් සිරිනවා. විශේෂම කාරණාව රජ IMF නයාරගනඒ අIMF නය ආධාරයෙන්. බොහොම තාවකාලික ආතල්ලික් අපේ වාය කියන ආතල්ලි එකක් කියලා තාව කාික අතල්ි එකක් තමයි මේරට ඇතුල ද මේම වනිට දීගනති. එතකොට තාවකාලිකව අපේ රටට මේ වනවිට තෙල් ටික අඩු කරනවා. ගෑස් තිික අඩු කරනවා සමහර වෙන බහන්ඩ අඩු කරනවා. එතකොට මේ සියලු දේවල් තාව කාලිකෝව තමයි අඩුවෙන්න්නේ ඊල්ළඟ කාරණාව තමයි ඩොළර්ර එක කෘතිමව බස්සල තියෙනවා මෙනවිට. ඩොල එක බස්සල තියෙන අපිහරි සන්තෝසයි සමහර එක්සත් ජාතික පාක්ෂිකෝ සහ මේ රනිල්ගේ පාර්ක්ෂවයට සහය දක්වන පොහොට්ටුවට සහය දක්වන සමහර පාර්ෂිකෝ. ෆෙස්බුක්් එක එහෙම සමාජ මාධ්‍ය ඇතුරට ලොකුවට නිික සුරංගනා කතහවගේ ලස්සන වැල්යිල වර්ණනා ලියනවා. මේ මේ ඩොල්ර් එක අඩුවවෙච්චක ගැන දැන් අපි දැක්කා. පිත් එක් අරගල හිටපු කිහිප දෙනෙක් හිතිය එක්කෙනනෙක් තමයි රංජිත් කීර්ති දෙන්නකෝන් හිතපු මහා ඇමතිවරෙක් හරි අනිත්ක්කන සමන් රත් අපිය අපිත් එක් එකට ඉඳගන්න මේ සටන් කරපු කෙනෙක් අනිත් එක්න තමයි දනෂක රාමණයයි පිත් එක්ම රගලය හිටපු ක්ඩායම් එතකොට මේ අයි අරගලය හිටිය අර්ගල ඇතුළ සටන් කර මොකටද මේ අයි අරගලය සටන් කරේ. අපිහන්න මේ අර්ගලටගේ අරගලය සටන් කරේ ගෝටෝ පන්නන්නද ගෝටාව පන්නන්න පන්නල රනිල්ව ගේ එච්චරයි එකට. රනිල් ආරක්ෂාරන රාජපක්ෂවාදය ඒක ආරක්ෂ කරගන හිටට මක් නෑ. එකකොට රනිල් ආරක්ෂා කරන රජපක්ෂවාදය රනිල් ආරක්ෂ කරන හිටපු දූෂිතු රනිල් ආරක්ෂ කරන හිටපු සිස්ටම් එක රනිල් ආරක්ෂා කර හිටපු පර්ලිමේන්තු රනිල් ආරක්ෂා කරන හිටපු අවනීතතිය හොරු මංකොල්ලකාරය වංචකාරුව උන්ව හිට මක් නෑ මේ ගෝටව විතරක් එලවඩ තමයි මේ කණ්ඩෑම හිලදී මෙහිද තක්කඩී. මේ ඉන්නේ දේශපාලන වසයෙන් යිතිහාසික තක්කඩිටිකක් මේ ඉන්නේ. එතකොට මේ ගොල්ලෝ මේ මේ ගෝටවලුවන්න ම ර්ගලටාව අපිට අපිටත් සමහරදවක් තේරෙනකොට පස්සට යනවා මේ කල්ලනවා. එතකොට මේ අය ඇවිල් ඇතියෙන්න්නේ ඇත්තටම මේ ගෝටවේලවීම නෙමෙයි රනිල්ව බලයටගෙන්. මොකද රනිල්ල බලට ගෙනාට පසේ තමයි තමන්ට තනතුරක් කමෙනවා හැමතිකමක් උපදේශක තනතුරක් වෙනත් අධ්‍යක්ෂකමක් මේ වගේ දේවල් හම්බෙන් එතකොට එතකොට තමන්ට උපදේශකමක්, අධ්‍යක්ෂකමක් ආහැමතිකමක් ලේකම්කමක් ඒවගේ දෙයක් ලැබුණට පස්සේ ගෝටාවය හිටියත් එකයි මහින්ද වාරක්ෂා කරත් එක, දෂිත ශිස්ටමක පැවතුනත් එකයි පාර්ණිමේන්තු ඇතිල හොරු හිටියත් එකයි තමන්ට ලැබ නදේ විතරයි වැදගත්තේ යින්ද තමයි ්‍රමහරය දැම් මේ ප්‍රස්ථ ගීත ගානනා කරමින් ෆස්බුක් එක සමාජමාත් දැනවයි රජිත් කීතිත න්න ගොන්ම දස ගන ොරකේ දසම ගාන කඩුනත් ලියනවා. ඩොලර එකේ දසම ගාන කඩුනත් ලියනවා. හැබැයි මේ ආර්ථික විශේෂඥයෝ මේ ගැන වෙන කතන්දරයක් කියන්න. ආර්ථික විශේෂඥෝ මේ ගැන වෙනවම කතන්දරයක් කියන්නේ එකක් තමයි පලමිනිකාරණය තමයි අපි මේ වන විට නය ගෙවන්නේ නෑ. අපට අය ගවන්න ඕනේ අපි ගත්තර් බිලියන ගානක නය තිබෙනවා හැබැයි අපි මේ නය නොගෙවන්නේ නැහැ අපිට දැනටත් තියෙනවා ණය නවත්ත පුතැනි ඉද නොගව න අය බිලියන පහකට ආසන්න ප්‍රමාණ එතකොට මේ අය ටික ගෙවන්නයි මේක පොලිියයි ඒ දෙක ඇද්දල සාමාන්‍යෙන් අය ගෙවන්න ඇතුවනාම වාරික ගාන වැඩි වෙනකොට අපි සාමාන්‍ය බැංකුවකුුණත් වාරික ගාන වැඩිවෙලා නයිටික ගෙවන්නටව කාලයක් ඉඳ එකතුනාට පස්සේ නැවත නය ගෙවනකොට අන තියෙන පොලිියට වඩා පොලියත් සමහරලාට වැඩි කරනවා. කාලයක් පරාසේ වැඩි වෙනහිද. එතකොට මේ නය ටිකයි පොලිියයි දෙක මආාවට පස්සේ ශෝයිීනයේ ද අපිට රටක් විදිහට දැන් අපි මේ කතාවට කියනවගේ අපා න්ටෝල් එකක් තමයි කරන්න. අපි මේ නයිටික ගෙවන්න නැතුව පොලි ෙවන්න නැතුව අපි ඒ හෝල් කරගන නවත්ත ගන අපි මේ තාවකාලිකව සතුරත් දෙෙනවා මිනිස්සුන්ට ඩොලනක පහතර ගැයිකර. ඩොල දෙක පහතියන්න හේතු ගණනාවක් තියෙනවා. හරි එකක් තමයි අපි නය ගෙවන්නේ නෑ මේමන විට. දෙවැන්න තමයි අපි සෞඛ්‍ය අධ්‍යාපනයසා හනිකුත් අංශවල ොඩක් දෙවල් තියෙන අපි ආනයිනය සීම කරලා. අදමනට ෙත් ගොඩාක් බෙහෙත් ගන්නන්නේ නෑ ඊළඟට මෝටර් රතා මතට කොටස් ගන්නන්නේ ඒ වගේ තව අති විශාල ප්‍රමාණයක් තින අධ්‍යාපන සම්බන්ධ පොත්පත් මුදල කටඩදාසි මේගේ ගොඩක්ත්ද්‍යව සීමකරතින්න රංකාව ඇතුල ගඩාක් දව සීමමා කරති එෙකොට ආනයින සීම අඩු කරහම ඒ සමා කරහම එක නැටි කරහම ඩොලරිය වටනාකම අඩුව එක සරල ආර්ථික විද්‍ය සිද්ධන්තයක් ඇතකොට ඒක අද කරලා දින්න රට ඇතුළ. ම ක කාරණාව තමයි දැම්මේ පවදින ආර්ථික අර්බුදයක්ත් එක් ශ්‍රී ලංකාවට සහය පල කරන්න ජාතියන්තර මුල් අර මුදලල් එමත්ත අයියම එක එක ශ්‍රී ලංකාවේ ප්‍රේශණසාහ අපනයිනවලින් සියයට තියකට බඩා ගනදනු කරන මෙරට බැංකු තුනකට මේටේ බැපඩාන බැංකු තුනකට ඩොලර්මනිියල හාරසියකට වඩා වටිනාකමකින් හරස් මුදල් හොමාරු පහසකං ලබාදීලා තියෙනවා ක්‍රොස් කරන්සි පැසිරිටිය එක ලබාදීලා තියෙනවා ොර මියන හාරසිියයකට වැඩියල. ඒකත් බලපානෝ මේ ඩොලර් එක අඩුුවීමට. ඊළඟ තමයි, අපේ රටේ විදේශකත ස්්‍රමිකයින්ගේ ප්‍රේශණය වැඩි වෙලා තින දෙගුණ වෙලාතිී නොකද අපේ රටේ කාලය කරගලයට ඉස්සල්ලා. ගෝට මේ රාජපක්ෂේ ආ්ුව තියෙනකට අපි රට විදේශගත අති විශාල ප්‍රමාණයක් මේරට සල්ලියව වෙන. සමහරය නිත්‍යානකුල විදිරට සල්ියූ වෙන වෙනත් නිත්‍යානුකුල නොවන නිලනොන මාර්ගස්ය තමයිල්ලියව්වේ හැබැයි අදවන විට යම්කිස ප්‍රමාණයක් නිලමාර්ගවලට සල්ලිය වනවා ඊට අමතරව අර එවන්නේ නැත හිටපු සමහර පිරිසක් සල්ලිය වන එහිට ඒ ප්‍රමාණය ප්‍රේශෂණ ප්‍රමාණය විදශකගත ශ්‍රමිකින් සින් එවන ප්‍රේ්ණ ප්‍රමාණය වැඩි වෙලාතියෙනවා හැබැයි අති විශාල ප්‍රමාණයතින තවමත් ලංකාහොට සල්ලි එවන්නේ නැති විදේශකගත ශ්‍රීලාංකික අති විශාල ප්‍රමාණයක් ඉන්නවා මොකද ඔවුන්ට තවමත් මේ රජයේ විශ්වාසනෑ මේ ජනාධිපතිවරය අගතිවර ඇතිළු පාර්ධිමේතෝ විශ්වාසනෑ මේ බැංගු පද්ධ තියෙ මේ මුල්ල කමවේදය ගැන විශ්වාසයක් නෑ. එකොට ඔවුන් දන්නම තාමත් ඉන්නේ අර පරණ හිටපු හොරු සෙට්ට එකම තමයි. තම මුදල් ලෙවගොත් ඒ මුදල් කොහොමොද හරියටරි. හරනයරන්න කියන්න ගැටුව ඔුට තියෙනෙන්ද වමත් මුදල් හෙවන් ඇති විදේශක ශ්‍රීලාංකික අත ශාල ප්‍රමායක් ඉන්නවා ඒක යම් විදිකට ප්‍රශ්නයයක් තින ඉදිරිේදී ඒ ඒවුවත් ීට බඩා දෙගුණ වෙන්න බලුවන් ඉළඟකට ජනමාරි මාසය වෙන විට මේ අක්පපුගේ අවුරුද්ධ ඇතුළට විෂ හතර තුන් සයකට අසන්න ප්‍රමාණයක් විදේශ්‍රකයා සඳ විදේශකත වෙලාතිනවා ලංකාව පිදන්න පහුගේිය කාල මේ රට ඇතුළ ඉඳලා ජබ්ෙ එකක් කරගන්න බැලුව එක පොරෝුණ හිද වැටු අනිත්තක ආර්ථික මෙතින ආර්ථික අවපාතිය හිට තමන්ගේ වි්‍යාරඩ ට ර ක ඇතු විශාල ප්‍රමාණයකන ති විශා ප්‍රමාණයක් ැන් විදේශකත වෙන හැබයි මක තියාගන්න ගොඩක්යි දේශකගත වෙන් ේට ඇතුළ ජීවත්තන්න තින යි මේ රට රැකියක්ර අවස්ථාවක් නැතින්න. එකකොට විදේශ රතුවලට හම්බේ මොන ඔබ්ෙ එකකටහරි යනවා ත තමන් කරන රැක් දස්සාාව සම්න්ධයෙන් ඔවුන්ට රක්ෂ ාාවය තියනව නැද කිය ලන්නෙත් නෑ සමල්ලට රටවල්ට විදේශ කතව වනාට තමන්ට ඕනරැකාව හම්බෙල නැතිවෙන්න පුලුව සමල්ලට අබොහම අඩුුව වැටකට ස්්‍රමය සූරාකයමට ලක්කට නමුත් විදේශගතවෙලා තියන අති විශාල ප්‍රමාණයක් එතන බයන කාරණය තමයි මේ විදේශගත වෙලා තියන එකට අමදරව අපේ රට බර පතල ද බද්ගල ක් ද මන්ති ෙන විදේශට වලට ඉතා බර පත විදිය බද්ධගලනයක් ට ඉන්න ෘද්දක. දිමමා ෘ්තිිකුව ඉගෙන ගත්ත ෘ්තිකවෝ අති විශාල ප්‍රමාණයක් මේ වන විට මේ රට අතහැරලා යමින් සිටෙනවා මට පෞද්ගලි අධ්‍යයකීම් කහිපයක් තියෙන අම වන විට ලංකාවේ මම දන්න මම අඳනන සහ මම අහලා තියෙන වෛ්‍ය විශේෂක් නය ලංකාවේ සමහර සහර ලෙඩරෝක සම්බන්ධයෙන් ඉන්න දොස්තල්ල කහිප දෙෙන. එවැනි දොස්තරල කහිපදනාගෙන් කහිප දෙෙක් මේ වන විටම රට අතහැල්ල විදේශගත වන්න සූදානම් වෙලා ඉන්න ඔුන් බ් මේ අවසර ඇතුට එවැනි කකිහිපදෙනෙක්ම යවායි තකොට මේ රට ඇතුල පි දනුවත් ොස්තලලා ඇතුළ අනි ෘත්්‍රිගත් විශා ප්‍රමාණයක් බුද්ධිගණනයක් වෙමින් පිරුණා. එක මේ රටට බරපතල හානයක් වෙනවයි ඉදි්‍රයේදී. ඊළඟ කාරණයට තමයි? පසුගේ ජනවාල් මාසේද සචාර්කර්මාතේද අමවිධකට සචාර්කින් මේරටෑ විල්ල තියෙනවා අපි දන්නවා කොවිට් කාලය සංචර්ක ආවින ඉලකට පහුගේ කාලෙ ලොකු ආර්ථක අබදයක් තිබුණු අප රටේ ඒ ආර්ථික අරබුදය කාලෙද මේ රටයේ මිල ගන එක්ක ආවිනෑ නමුත් අදටත් සංචාරකන්ට එන්න ඕන පරිසරයක් අපේ රට එනෑ නමුත් අපේ රට එදායින් ම සචාරකය ආකර්ශීය රටක් අපේ රට හැමදාමෙන සංචර්ක යම් ප්‍රමායයක් න්න එකකොට ොවිඩ්වලින් පස්සෙ දැ මේ වනවිට සංචාරක පැමිණමින් තිබෙනවා. හැබැයි මේ නෙමෙයි අපිට එන හරිම සංචාරක ප්‍රමාණය අපිට මේ වගේඇති විශාර ප්‍රමාණත්ව සචාරක ගන්න ගන්න බොලොන් අපේ රට ඇල්ල තියෙන මීට ල. කැටලුව තියන්නේ අද වන විටංචාර්කටේංචාරකින්ට ඕන කන්න පාසුවන් අපේ රටේ තියෙනවාද සාමාන්්‍ය රට ීවත්ව වන රශයෝ දියට අපිටත් පාසුකක් නැව අපිටත් වාහනයකින් ගමන් යනකොට ්‍රන්ස්පෝර් පෝට් වියදම කොච්චර දරන්න වෙන දමන විට එතකොට සංචාරකෙට සල්ිදිර සංචාකටක ලොුගානක් නොවන්න පුොලන් නමුත් සාමාන්‍ය මධ්‍ය විදි ආර්ථික ඇත්තියෙන සංචාරකෙට්ට ඒවගේ බරපතල අදතින ආහාරම වියදම හෝටල් ඇතුළු නවාතැන් වියදම ප්‍රවාහන වියදම මේ සංචාර්ගින් අට බරපතල ත්වයක තින එතකොට ඒ තිබුණත් අපිට සහර වෙලාට අපින් සහරතැ නඩත්තු කරන්න අපි දුම්්‍රිය පරවල් බස්නැවතුම් පොළවල් අ වැසිකල් මේ ගොඩක් දෙවල් සංචාරකය ආවට එ නඩත්තු කරන්නේ එවැනි බරපතල පරිසරයක් ඇතුළ තමයි අපිට මේ සංචාක මෙහමොත් ඇවිල් ලතින ඒ එක්තරා විදිියකටයම් බල පෑමක් කරවා ඊළඟ බලපැෑමතම මේ ඩොලාරක අඩුවෙන්න්න මහා බැංකුව ප්‍රතිපත්ති වෙනස්වීම බැක්කුව තිි්ච ප්‍රතිපති වස්සලා නව ප්‍රපැත්ති අනුගමනය කරන්න සිදීම නව මහා ැංක ධිපතිවරයා. එතකොට එතන දී පැහැදිලි ලෙස අප අහන්න තියන්නේ දැන් මහ බැංකුව විසින් අගමය කරන මේ ප්‍රපත්ති නව බැංකු හා ැංක ධිපතිවරයා එතකොට හිටපු අජත් නිවා කබ්‍රාල්ලු පැන්වේ කුද අලුත් මහාබැංකු අධිපතිවරෙක්ට එන්න පාරකැපේ කවද. මේ අරගල අරගලය විසින් කරන ලදඒ සටනේ ප යම් විදික සාධනී ප්‍රතිඵලයක් තමයි නහෝ මහබැංකු අධිපතිවරේකාව ඒ ඇතිරෙ දයක්හටු තියෙන්න්න පුලුවන් නමුත් හිතිබුණට වඩා හොඳ තත්වකට ආර්ථික ගේෙන්්ඩ පුලන් නම ආර්ථ ප්‍රතිපත්ති වෙනස් කිරම් විශාල ප්‍රමාණයක් නව මහබැංකු අධිපතිවරයායටේ හ බැංකු විසින් ගමින් තිබෙන නමුත් සියලසික් ඒවා සම්බන්ධයත් අපි සෑමිකට පත්වෙෙන්නේ නෑ. ලඟට රටේ ඉන්න ආර්ික විශේසක්ඥයෙන් කියනවා ඩොලර් එක අඩුවන්න නං එක ඩොලර් සැපීම වැඩුවෙන් ඕනේ එහම නැත්තං ඩොල එක ඉල්ලු මේ අඩුවීමක් තියන්න ඕන කියරලා නමුත් මේ දිගට මෙහම තියන්නේෙ නැහැ කියන කරනේ තමයි ඕුන් කියන් මේඒක ඉතා ඉක්මණින් වෙනස්වීමේ අවධානමක් තියෙනවා. හැබැයි මේ තත්වය උඩ යම් විදිකට මේ පොඩි පපොඩි සහන එනකොටහ අපිදක්කාර ස්සම් චන්දර්සයක නම ඇැතිවර කියලා තියන පහොත්ටවවෙෙන් අපි මයි මේ රනිල්ට කියලා ජනතාවට සහන දෙන්න කියලා. දැ පහුගේ කාල පි දක් පවගේ අුදු ගනාව පුාම පෝට්ටෙන් අපි හැතිි අපි දැක්. අපි හොඳට දක් එතකොට අතරින් පතරන්න ජෝක්ක ඇලි තමයි මේවා. එතකොට මේක තාවකාලි කඩුවීමක් මේ ආර්ථකයම්න්ධය තියන තාවකාලි කඩුවීමක්. යම් විදිකට නය රීස්තක්ෂය කරලා නය නැවත ප්‍රති බියහ්ුව ගත කරලා. දේශීය හා විේශයනය නැවත ප්‍රතිවුවගත කරලා අපිට නය ගෙවන්ඩ වෙන තැන එනකොට. අපි දැන් අය නවත්තගෙනන්නේ අපිටක තැනක් එෙනවා නය ගෙවන්න ඒ ගෙවනකොට අපිට මේ නය මේ විදියට ගවන්න බෑ මොකට. අපිට ඒ නගෙවන්න පුළුවන් පරිිසරයක් අපේ රට අපි නිර්මාණය කරන්න හැබයි නයයි ෙවන්න වෙනකොට. මේ රුපියල් දෙශීය පනහාට දෙශීයට බැස්සත් මේ ඩොලර් ආය පන්සිය තිතර නගෙන තැනකට ඒලා. ඒක ඉතා ක්මනින් සිද්ධ වුණොත් මේ රටේ මිනිස්සුට බරපතල අර්බෝ දෙකට මන දෙන සිද්ධෙනවා. හිටපු ගමන්. ගහවටන නිියට ගුණන්නගේ ලකු පපතල කාර්ණාවකට පත්වෙනවා. ඒකති බරපතලම දේ තමයි. අපිල I ලබාගන්න නය නිකම්ම නිකම් ඊළට නන්ද ජති පතිවරන ග කල තමයි ැම දන් කරන්න ර වික්්‍රම සිහ ගන්න ටික දන් කරන්න ඊළග ජනතිී පතිවරන ග කල මිස්සන්ට ී ල ක් දීලා ඒක ජය ්‍රහ කර ම ේද තම ු ක ැතුව. ඉතාමත් පුලුල් ගැමුරු මේ රට ොඩනගන්න පුලුවන් ආර්ථික සැලසමක් මේ කාටත් තාම නෑ ඒ අපිට බලපු ගමන් තේරවා මේ කරන සමහර ගොන් වැඩෙක් එතකොට මේ ලබාගන නය චන්දයක් බලාගෙන සමහර තැන්වලට බඩු වහන්ට බෙදා දෙමින් සමහර අය යමිදිකට ආකර්ශනය කර ගැනමින් කරන්න යන පොඩි සුරංගනා වැඩක් කරන්න යන්නේ ඊළඟට අපිට ලබාගත් නය හා පොලි ගෙවීමේ යමි ආර්ථික සැලස්මක් තිබියවිතුයේ සැස්සම් තාම හදලනෑ ඒ සැලස්ම ගැන මේ ගල්ලන්ට ම දිට දක්වත් තියෙනවද කියන රණට තියෙනවා එළඟට අපි යම් විදිහකට මේයිFෆිකෙන් ලැබෙන නයිටිකක් ගෙවලා යම් විදිකට මේ ර්ික හදන්න අපිට කරන්න පුළුවන් කාරණ හිපයක් තියෙනෙ එකක් තමයි අපි තාම ජීවත්වන යපු මාර්ථිකක්. අපි කරන්න අයිFිෙන් ලෝක ටවටම සල්ලි අරගන නයඔලින් කනවා බොනව ආතල්ක ගන්න. අපි තාම කරන්නේ මේ න නයවලින් කකා බිබි කකා බිබි එදිනෙදා වේදංවලට තමයි අපි මේ වියේදන් කරන්නේ නයවලින්. ඊට අමතරව අප නිෂ්පාදන ආර්ථිකයකට මේ අය කවදාවත් යොදන සැස්මක් අපේ නෑ. අපිට නි්පාන ආර්ථකයක කදන්න රට ඇතුල කිසිම සැලස්මක් අපිට පේන්නේෙ නෑ අපි ඇන්නෙම යපුම් ආර්ථකය කනවා 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 විතරක් වෙලා ීන්න එත කොට අපිට සැලස්මක් තිබිවිතු නිෂපාන ආර්ථිකයකට. ඊල්ඟට රට ඇතුල දේශය නි්පාදන නිර්මත් කිරීමේ වැඩස සහනක් තාමත්නෑ. අපේ දේශීය නිෂපාධක බිත්තරද අපි දන්නවන්නේ බිතර ගොවින්ට මොකද වෙලාීන්න කියලා හල් ගබීන්ට මොකද වෙලාතීන්න්න කියලා අපේ රට. ල ගොින්ට මොකද වෙලා හින්නි කිය ලූුණ ගොවිට මොදවෙලා හිදිි කියලා මේ හැම එකක්ම විදේශ රටෝලින් ගේවා කොමිස්තිාගෙන. ඔය පාර්ලිමේන්ට ඉන්න මැති අමුතුරුන් සහ ඔුන්ට සම්බන්ධ ව්‍යාපාර අයතන කොමිස්තියාගන පිටවලින් ගෙන්න්නනවා පිට රටවලින් ගෙන්න්න එක ලාබයි යෝග. එවුන් එක අයියට ඒහිට මේරටේ ගොවින්ට කෙලෝනවා. මේ රටේ මේ සියලුන්චෝල ගොවින්ට රටේ සියල වන්සන නි්පාදකින්ට කෙලෝනවා මොකද මේ රටේ නිෂ්පාදනය වුණොත් ඒට නිස්පාදන පැත් ු පචත නුත් පරට ගේ න එකක අත ැදියන්ට කොමිස්න අතර මැදින්ට කොමස් ඇන්න පාලමිති තිම රුට බඩ පාරදි. ඒහින්ට මොවුන් කරන්නම මේරටේ අපේ රටේ ඇතුේ දේශය නි්පාතිනය දිරිමත් කරනවා අවිනට එක වතවත් වල පල්ලට ඇවල කඩාාවත්. ඒන්ද මේරටේ දේශය නිෂ්ාය අනිවාරම දිරිමත් කල්ලා ආන අනසීම අපේරට ඇතිකරේ නැත්්ටන් අනිවාරම අපි මට බරපත්තල අර්බෝධික මොදන්නවා. ඊල්ඟට. අපනයින බහන්්ඩ අපි යම් යම් විදිකට අපනයින බහන්්ඩ ඒේ වගේ දේවල් පොල් රබර් වගේ දේවල් තවත් නිමියඳුම් වගේ දේවල් තවත් අකු බඩු මේ ගොඩක් අපිී අපනයිනය කරමින් හිට හැබයි මේ ගොඩක් කර්මාන්ත මේ වනට කඩා වැටල තියෙනවා. එතකොට යම් විදිියකට අපනයින බාන්්ඩ වැඩිල් අපනයිනයේ තවදුරටත් ප්‍රර්ධය කිරීමේ වැඩසටහන රජයට තිබියයුතුයි. ය අපනයිනය ප්‍රවර්ධනය කිරේ වැඩසටහනක් තිබුණොත් ඉතර අපට පිටරට බහන්ඩ අපනයිනළ තවදුරට වැ. ප්‍රමාණයක් මේරට ගනීමට හැකයා ලබන්නේ හැයි රජයට ඒ සම්න්ධ කිසිම සැලස්මක් නැ කියෙන ක අපිට තේෙනනමකද ඒ සු පරිමාණ කර්මාන්තකරුව ගෙනල මහපරිමාණ කරමාන්තකරුව ඳල මේ වන විට බොහොම බරපතල අරබූ දෙකට වැටල තියෙනවා විදේශ ිනීමට මේරට ගනීමී සැලස්මක් රජියයට මේ වන විට නෑ. අනික් කාරණය තමයි ආයෝජන්නේය. මේරට ආයජනය අවස්ථාව වැඩිකරන්න ඕනේ ආයෝක මේරට ගින්න ඕොනේ මේරට ඇතුලේ ආයෝජෝකය ගෙන අපේ ඇඩත් රැකයා ලබාදීලා යෝජකින් මේ ට ආයෝජන කරන තැන්ටගේ නොනේ හැබැයි ගැටලුවත්තින්නේ මේ ලංඟති අරුන්දික ගේ න යෝජකික්. එයා පපෝට්කගේ හොරින් පණඩගෙනනෙන හොර පාස්පෝට්ටකින් ඒ ආයෝජකය කවද්ද ඒ ආයෝජික මද්‍රව ජාවාරම සම්බන්ධයෙන් වරන්තු කරලා තියන චීනය වරන්තු කරලා තියෙන ආයෝජකක් දැ මේමගේ ආයෝජකයෝ කියලගේන්න මේ වගේ හොර ජාවාරංකාර කබ්බ සමයි ආයෝජකයෝගේ. ඒ ගෙනවත් ප ස මො රන්න ැති තු රු උන්ගේ ක මස් තික හනවා ක්්පන්ටික න පගාටික ගන්නවා. ඉලකට ගේ ්‍ය ාර හෝ ස්ට බවට පත් න. ඒ තත්ේක හම අපිට ආයෝජන හොඳ ගම. මේ අරට චර කෙලවිලාදී, අපි දන්නවාන පාදමෙන්තු ඉන්න එක එක් ප්‍රසන්න රනතුග. ප්‍රසන්න රනතුග ොල්ලේන ග ලුව පොඩි කඳ ක දයන ඟ ොඩ්ඩ ලොකු ති බදතියන්න ොකට කාලා කාල කාල ාවම කාලා එතකොට. අපේ රටේ අධිකරනයමගින් ශ්‍රෂ් අධිරනය මගින් කෙලින්ම වරදකරුවක් කරලා එකක් දඩගහනවා ඊළකට වරකරය බවට පත් කලත් සිරු සිරිදනවා නිය කරනවා. මොකට මිලියන ගානක් කප්පං ලබාගෙනීම සම්බන්ධෙන් ආයෝජකයක්. එතකොට මෙවුන් පාර්ලිමේන්තුව තමයින්න. මු පාර්ිමෙන්තුේ තියාගෙන තමයි ආෝජක මේ රට ගන්නන්නේ මේ මේ රටේ ආයෝජනයකගන්නතකොට රට ඇතුි හුරු කප්ං කාරයෝ වංචාකාරය මේක තක්කටිටික් පාර්ලිමේන්ටවේ දාගන්න. ට අයෝජකගේ මට දගත් අයෝජක. එන්න හැම මේ රටපු අතිි බහතරයක් ආයෝජකයව. මේ රටේ ආයෝජන කරට හට වැදගත් ආයෝජකය අකලක නා පස්සට කියිය මොද මු කප්න් ඉල්ලනක. අර හිටියයි ටෙන් පසන් කියල බැසිල් රජපක්ස. අමු කප්පවා. එතකට ඒවාගේ කප්න් ගන්න එවු මේ රට තුළ කපන්ගන්න මැති අමතුරුන්ගේ තොර පාර්ලිමේන්තුවක් හදනක මේ රට ඇතුලේ. යම් විදිකට ආයෝජන සම්බන්ධයෙන් විනි භාවයක් ඇති යම් ජාතික ප්‍රතිපත්වයයක් අපේ රටේ හදකකා. පට අආයෝජක කෙන්නේ නෑ අයෝජකය දන්නවා මේක නිකම් මේ අර මකරකට ිහිල සල්ලිධනාවගේ වැඩක් කියිය මේ හොර හොෝො මේ හොර මේ ගුහවක් මැද්දට මංකොල්ලකාර කණ්ඩ මැමත් එතකට අනිවාර්ම මේටආයෝජ කෙන්නේ නෑ මේ වගේ තක්ක ටික් මැද සල්ලිදාන්න. ඊඟට අපිට පේනවා අයිම්Fක මේ උදව කරන මේ තාවකාලක වි්‍යාවක් කරන්නේ ඊළඟට අනිල් ඇතුළ මේ හොර නැඩේීම නැමටත් චන්දට ගේන්න. ඊළඟට අනි පැත්ත තියෙන කාරණාව තමයි අපේ රට දැ රටක් වුණ හමඒ රටට ආයෝජනය කරන්න අපනයිනය කරන්න අනයිනේ සීම පනවන්න ආයෝජක ධර්මත් කන මේ ආර්ථකට පිවක් නිහදන මු දැන් එහම වැඩට පිවෙලක්ගන්නඇට මොදකරන්න මේ රටේ තින වටිනා කියන දේපොල ටි. වටිනා තියන මරමස්ථානටික වටනා කියන ආයත්තන ටික වටිනා තින භූමිය සියලු දේවල් විුණමින් ඉන්නවා. හද දෙතකොට ආර්ථික සැස්ම කර ආර්ථක විශසක් ්‍යෝනේ මු මුන් නිකං තරවකාරු. බ්‍රෝකරලයින්න අතරවැද ගානක්තියාගෙන රටේ තින ේවල් අරව විකරන්ඒ ඒගේ රටේ තින සියල්දියල් විකරනවා. සමහරන් කියන මාර සැලස්මක් රනිල්ට තියෙන ආර්ථික සැලස්මක්. රටේ තියන දෙවට ආයෝජගේ ගෙන්න්නගෙන රටේලා පාඩු ලබන ආයඇතන විදේශය ආයෝජකින් ගනල එ අයට පවරලා. යකෝ අපේ ඉෙදර කුඩුකාරෙ කිටියෝත් මගේ ගෙදර නිකං හිතන්නට කුඩුකාරෙක්කි නො කියලා එකට මගේ ෙ ඇතුර දින වටිනා බඩු ටි ොදවෙන්නේ අන කුඩ්ඩ එලියට ගිහිල විගරනවා. එතකොට එලිය ඉවූ මොකද කරන්නේ අපේ ගෙරට ටවක් තින ෆිද්ියකක් වන දන කුඩ්ඩට බොෝ මඩුගන්ට කියියක් කරදි ඒකගන්නවා. කුඩ්ඩ කරන්න ඒ දීල කුඩු ගහනක. ත උට වටින් නෑන උගෙනමෙනි අ අනන්ගේවන තකොට ව විකුණල ගේයා අතල්ක ගන්නවා ගෙර බඩු ටික තියනක. මේ රනිල් කරන්නත් කුඩ්ඩග ඩේ තමයි. රණවිල් කරන්නේ කුඩු ගහන්න ඕනාවට මේ රටේ තියන සියලු දේවල් එහම අර පිටට ඉන්න එට කුුණු කොල්ලට විකරනවා. උනුත් හරි ආසාාවෙන් ආයෝජනය කී මේරට ඇැවිල් අපේ රටේ තින වටිනාාව දේවල්ටික උන් අයිති කරගන්න. අන්තිමට කිසියක් නැතුරනට අපිට විකරන්න යෙකුත්න අපි යෝජ නත්නෑ අපට ව්‍යාපාරත්නය අපිට රටකුත් අන්තිම නැතිවෙනවා. අපි බාරදිී ලතින්නේ මේ රට කුඩ්ඩෙට් රනිල් ික්කම සිහ කියන කුඩ්ඩ ාරදිල තියනවා . ර ඇැදම ගරනවා ඕක විකුණ රනිල්ල න රල්ටඩ හොට සේස්්‍රප් හොඳ හොඳද හොඳට විගුණන්න පුලුවන් මගටින් දන්නන්නේ ඔන්ඉන්න රනිල්ට පඩිය. රනිල්ඒ ඒ මගුලත් දන්නේ නෑ. තකොට අපිට වෙලාතියෙන්න බරපතල කාරණය මේ අපේ පාර්ලිමේන්තු ඇතුලේම ඉන්න හු ටික න් සිම දෙයක් තමන්ගේ වගකීම් කියනවා දන්න. උන් හිතන් ඉන්නවා දේශපාලනයක න්ට මේ හැමදෙම පාලනය කරනන්න හැයි උදන් දේශපාලනය මේ පාලමේන්තුට පැරෙන වගීම දේශය කලමනාරන. ඒකගේ ලැබේ තුින් එකට මනෙමන්ට පිඳ දෙෙනක් නෑ ඊලකාරණය තමයි ආණ්ඩුව කරන ගොන් වැඩ එකක් තමයි රටිය පුරවැසියෝ කතා කරනවා සමාජ මාධ්‍ය හාරි වේචනය කරනවා ඊට අමතුර වතේ විද්වත්තු කතා කරනවා රටේ ජමාතජ්‍ය කතා කරනවා ඒ ප්‍රතිඵලය තමයි ආ්ඩුවට මේ ගොන් වැඩටික තක්කඩි වැඩටික හොරවැඩටි කගන්න බැරෙනවා දැන් මේ වනවිට ආණ්ඩු උත්සාහ කරනවා ඒකත් නවත්තන්න කොහොමද නවත්තන්නේ පනට්ටිකක් ගෙනල්ලා මේ ගැන තක් අඩිකට හෝ පාරමින්තිී හොරුන් ක්කඩි හොක වැඩිගැනතා කරන ඔවන් කටවහල සීමමාර්ටික දාලා උන්ට විරුද්ධෝ වැඩ කරන්න දැන් ලෑස්යෙනවා ඒකට තමයි දැන්වේ විත්තුත් විකාශ අධිකාරී පනතකින්. රූපහනි ශැනල් ටික අපිට ඕන විදියට හසුරෝනෝ. රජට ඕන දතව මැ්මැතියම තිවරුන්ට ඕන විදිට ආ්ඩුවට ඕන විදිහට රූපාහිනි ආයතයටටක හුරුවන්න ඔන්න දැම් පරතක් ගෙනවා අපි කියන දේවල් අපි වන විර දැම නැත් ොලට ෝමාර. කෝලගේ ගහනද ඒ පනතම අධ්‍යනය කරමින්ඉන්න ඒ පනද තින බරපතලම කරණවා තමයි සමහර වචන සම්බන්ධ නිර්වචනය කිරීම. සමහර වන කිම නිර්වචයයක් නෑ ඕන විදි මති එකට ැමති ද නිර්චනය ද රූපන් යත තහක කර හැකවත් න ඒ එක අධ්‍යාන කරට පසමන්ග බරපතල දිට තා කරන්න. ඊල්ඟට සමාජ මාධ්‍යනයයාමට පනතක් ගන්න යන. ැයි සෝශල් මීඩිය හර මේ ඉන්න ලොන්ත දේශපාලක්ින්ංව පුළුවන් තරම් විහිටුවට ලක් කරනු. ම විරුව ලක්වෙ ඕන න්ටිත්ම මේ පාලිමෙන්ටු ඇතුළල ඉන්න උන්ගන තනම කලාතියන මේරට පුළුවන් තරම් අවැඩක් මේරට විනාශ කරන දේවල්සා ගොංකක්. එතකොට උන්වා නිවාරම උපහසයට ලක් කල යතුමයි පාර්ිමේන්තුය ඇතුළ ඉන්න ගොබ්ෝටිකව. ඒකට ජනාවට අයිතියක් තින ක ජනතාවතයි උන් අවල තිීනොන් කතරී එකකට ජනතාවට අයිතියක් තියන තම යෝපකාව දිනං වේචනය කරන්න හෝ පහස ලක්රන්න ඒ කරන්න පුලන් ජනත ට හොඳම මාධදේ සමාජ මාධ්‍යී ොශි මඩිය තුළ නාව හර ඒ පතිචාරයේ දක්වනකොට තමන්ගේ ඒ ප්‍රතිචාරය මුට දරාගන්න බැමමුන් තේරෙන අපිරන්න ගබනිික ඔක්කෝම ජනතාව දන්නවා එඒ කතා කරනවා විවේචනය කරතකොට ඒක පාලනය කරන්න තමයි සමාජමාධ්‍ය නයාමන පනක් දැම්මේ ගේන්න යන්නේ. ඊලකට ගේනන්න දූෂන මර්තන පනතා. දූෂණ මර්ධන පනතක්ගේට ඕන කප්පන්ගන්න වංචා කරන අල්ලස් ගන්න දූෂනය කරන උව අල්ලලා උව හිරගේ දාන්න ඇතුට දාන්න ඒව නවතන්න හැබැයිද මුන්ගේ මේ දෂණ මර්ධන පනතෙන් මුන් කප්පගන්න හොරකන් කරනවා දූෂනය කරන යි කියල මාධ්‍යවත් නතාවටත් කියන්නත් බෑ. කිවොත් අත්තරන ගොඩ ගන්න විදරේ පනහ හදල. ඒකන්න මුන්ගේෙන දෂන මර්ධද පනලතක් නේ දෂනය වැඩ කරලලා දූෂණය කරනය උන්ට සපෝට් කන පනත. මුන් හදන්න මුන් ආරක්‍ෂා කරන පනත්. කර ගේන පනත්හවලින් හදන්නන්නේ දූෂණයවර්ධය කරන්න මේ මුං ආරක්ෂා කරන්න. මුන්ගේන්න හුරටි ආරක්ෂා කරගන ඒවැෙන් කතාරනුන් ඇතුළ දාන්න පුලුවන් පනත්තමයිගේන්න. එතකොට ඒකම දූෂණයක් තමයි නකට මු ගේවා ප්‍රතිතස්ථ පනත දැ ප්‍රතිශස්ථ පනතගේ ්‍රස්ථවාදි මර්ධනය කරන්න. එතකොට අපි පාස්කූූම්බ ප්‍රහරවෙලින් වර ානත් ේ සටන් කරන ඒ ව පෙනිහින ක්‍රියාදරු. එතකට මුං ඒ ප්‍රතිතස්ත පලත වගේ පනත් පාවිච්චි කරන්නේ පස්කුප හරයවෙන්නේ අපි කතා කරන්න ල් පල්ල තස්වවාද සස්වවාදීට උද්ගරපුන් අල්ල පල් එඒ යට ගනුම් අල්ල පල්ල. ද එහමක කිය අපි විරුද්ධ උන්ය පාචි කරන්න. දූෂණය වචාව රට විරුද්ධෝ වැඩ කරන ේව ගන කතාගන ක්‍රාදරින්ට විරුද්ධතමයින ප්‍රස් පන්ත පියත්මක වින් ්‍රස්තවාදින්න පාර්ලිමේන්තු. මේ රට තනිකර හතුරුගංගරපු මේ රට විනාස් කරලා පුරවා හරපු ආර්ථක වශයෙන් දේශාල වශයෙන් ආජී වය මේට පුරවා හැරපු ්‍රස්වවාදීට කියන්න පාර්ලිමේතු ඇති. න් රුද පනත හැදනවා හැ උු පනත හදන්න උම බේරලා අපිට කෙලවන්න. මේ තමයි අප ටේ පනත් හැදිල් පනත් සියල්ල ලස්සනට ලස්සන නම්තිිකත්දාල ලස්සද තිබුණට මේක ඇයට තින්න බොහම තක්කට දෂිය ආරක්ෂා කරන කමවේද. එයින්ට තමයි අපි සටන් කරන්න පනත්වලට එරෙීම. ඉල්ඟ අප ටේ නීතිය ගත්ත හම අද අපි දන්නවවා නීතිය රූලො ලෝ එකක කියනක රටඇතුල නෑ රුලො ් ලෝ එකක සම්පූර්ණම ඇති බංග වෙලා විනාස වෙලා තියෙන්නේ විශේෂයෙන්ම අපේරට ආරක්ෂකංච අදමන විට දේශපාලනි කරය වෙලා තියනවා ඊට අම්තර රජිය නිලධාරීින් දේශපාලි කරන වලති ශෂ ආරක්ෂචංච පොිසිය කොච දශපාලිරන ලා තිවරකි ගොත් පස්සු ෝපිසින් සබවා සබාවසම්මන්ධය තින මල්ගොඩ වාර්තාව පාර්ලිමෙන්න්තුතරම් කාරග සභාවාර්තාව සහ ජනාජපති කොමිසන් සබා වාර්ටා වාර්තාා තුනැඇර ලස්සන්ට පැදිලිරද. හොමද වෙරටේ ආරක්ෂ ංච දේපල විද ට ී නිනාසරින් ජනතාව ුද්ධ කටයතුර එකක පේෙන එකක පි දක් පහගයට ගේේදී අර රත්තරගෙන අලිසබ්බීට එක නීතියක් රත්තරංගෙනාව සුද්ධට තව නීතියක් දෙන්නම ගෙන එක රත්තරම් ප්‍රමාණය නමුත් අිසබ පාර්ිමන්තු මන්ත්‍රීවරයකින්ද වැඩේ ගාන්ට ෂේප් කර ලක්ෂ හැත්ත පහක ඩයක් ගහන සුද්ධට ලක්ෂ හත්සියයි. එකම ප්‍රමාණය නීති දෙක්. එකම රටේ නීති දෙක. ඉට අපි දන්වර සිදුවත් කුමාරයට පහස කර කියලා නටශාව කෙලින් අත් අටගුටරන සාවිීට දාන. හරි ඒවගේ මත්තරම් ගොඩට අර දිලිජ්ජය වීරව අත්තටම් ගො ගන්න ඕනෙ කියලා හන්න නීතිපතිරිදාන එක කරුණු. අපි දිලිජා වීර හු නටාසත්තික පුද්ගලික තරක්නෑ හැබයි ඇපි අහන්නේ එකට නඩුවවත්්‍යම්මන එකම චෝදනාවක් ඇතුව එකට පැමිණිල්ල කරනම් එකමට දෙන්න මල ද එකමවරදනම් ඇයිත් ඒ දෙන්නට දෙවිදිිය. නටාස සාමාන්‍ය ගෑනියින්ද අර. න ව්‍යාරිකෙක් මධ්‍ය මිකාරයකින්ද. දෙන්නට දෙවියක්ක් විදබෙන්ඩ විදයක්ක් නෑන නීතියන හමෝට එක නීතියක් මේ රට එකමරට එක නීතියක් වන්නවා. මේ තමයි අප රටේ නීතිය අද තින තත්ති මිනිස්සු නීතිය විශවාස නැතිතත් තෙට පතලා දව. එතකොට ඊලගට මහජන බැංකුව පහුගේ කාලේ මිියන ගාහනක් සල්ලි හොරකංකා කරලා තිබුණ. දැක ඇටගහි ලගෙනන කිරීම පලික්ෂයක් න. ම රට ති ගන කිසි පලක්ෂ න ල ක්ස්ල් නකාාවගත්තාම එක්ස් පල් නකාාවට අදමනවිට මොකද වෙන්න කියලවා දන්න. රජය නිලධරිම තමයි ඒකට කෙලවන්නේ. රජිය නිලධරීන් අපි හිතනවා යටටින්ල්ලස් ර්ගන රටම කෙලනො කෙලවු. රජිය නිලධාරිින්තම මේ රට එඩ දින බිියන ගනක සල්ලිටිකට අනි පැත්තට හරෝලා ලස්සලට මේ අඩුව කරගෝල් ඉවරවෙලා මේ ක්ස්ල් නෞකාවෙන් අපේ රටේ විනාස වෙලා තියෙන විනාසය ගැන සිම තක්සේරුවක් අපි දැක්කා අර පරිසරය සම්බන්ධයෙන්න්න ඕොන කියනවා කිසිම විසක්පත් කිම තෙල්තික්කාදුව නැහෙල හැබ ඒ එක කියල සතියයක්කැන් හමුණන් අරංචන තෙ තම කාන්දුව නවා කිය. අපේ රටට වෙලාතියන විනාසේ ඊළඟට අන නැනෝපෝර වංචාව සම්බදධය බිගෙන වාර්තාාවක්තින එක ලිකරන්න එලි කරන්න කිය හැබයි ඒ විගෙන නවර්ටතාව ඇතැවන එකැ එකනුත් ලස්සට ගහලතින. මේ තමයි අපේ රට තාම අරගලයක් කරට අපි අපි අරගලකරුව විදි අරගලයක් කරට ගල ඇතුෙ සටන් කරට තාමත් අර්ගල නිමවෙලලා නෑතමත් හොරුටිකමේට පරමින් මෙරට විනාස කරමින් සිටින කියන ප අපිට ේවා. එතිකට මුන් රකිින් වන ජතාව හැම්මුන් රකිින් ඉන්න හොරුන් පොලසි රජයනනිලධරීින් රකිින්ඕන ජනතාව රකින්නේ හොරුන්ව ඒහින්දා අපි දැක්ක ඊයද පෙරදද කාදිනල් හිමිපාණන් අපූරුවට කතාවක් කරනවා. කාාදිිනල් හිමිපානන් ඉතා අ අපූරු කතාවක් කරලා කියනවා. මේ රටේ පාලනය අයින් කරලා දානෝන කියනෙ කොන්ද පනතියන ආගමික නායකෙක්විට කොද පනතින සටන්කාමී කතාවක් කතාව ඒ කතාවට අපි දැක්කා කමෙන් කරලා තියෙන අතිශයක් කතෝලිගේ නොමන බෞද්ධ්‍යෝසා අනිගුත් ආගමිකු අපි ඇත්තන මහිස්ස නමල් උන්වහන්සට ආරක්ෂාර ආචාර කරනවා ඒ තියෙන කොන්ද සම්බන්ධය යම් යම් ගැටුළු කියෙන්න්න තිබනා අපි සහරවස්ථාව වේචනය කර නමුත් කොඳ දැන් වවන්සේ ද උන්වහන්සේ සටන්කාමී නායකෙක්විට මේ සට ඇවිල්ල තියනවා ඇති අප විශවාස කරනවා ඉස්සරහදය සටන මිනිස්සුත්ක් එක දලා ලොක ගමනක් ඇඩ පුුවන් වේ කියලා ඊීලකට අපිටක්ක පසුගේදා. රජය නිලධාරීන්ගේ දූෂණ වංචා සම්බන්ධෙන් පාර්නමේතු මැති අමිතිවරු පිරිසා ප්‍රශ්න කරනවා. රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණ වංචා පිළිබඳව නිධාරීන් පිසක් ප්‍රශ් කරන ඇත ඉන්න දෙන්න ලබම අම හොරු දෙන්නේ. අමු හොරු දෙන්නෙක් රංචා දෂ සම්බන්ධ චෝදනාල බලා ඉන්න මුම් දෙන්න තම ඇතන ඉන්න. එතකොට මේ තමයි අපේ රටේ නීතිය අවසාන වශයෙන් කියන්න ඕනේ එකක් තමයි මේ මොනදේ කරක් හැමදීම කණපිට පෙරල්ලෙනවා මේ හොරකන් කරන්න කිසිම දෙයක් යා දෙන්න මේ රට අපේ අම්මා මහැමදාම කියනකාරයක් මේට අපේ අම්ම මේ අපේ මෞුරට මේ රට හානි කරලා මේ රටෙන් බංකොල්ල කාල දෂණය කල මේ බිම විකුණල මේ බිමේ තියන දේවල් එකේකාට දූෂණය කරන්න දීල. කවරු හරි තමන්ගේ ජීත ස පපොත් කරන්න කට ැඩි දසත් ජීවතන එක විපාක විදිින දිද වෙනවා තමයි අර බුදුදහමේ ලියසක කැකෙනාවගේ තමයි කර්මය පස්සෙන් එන්නේ. අ කරන කලට පව් මිහිරිය මේසේ විඳන කල්ට දුක් ඩ ඩැඩිවේ ගිනිසේ කියලා. කියනෙ තින අව ධරි පිසන් දෙෙන්ද නවා විදිින්න සිද්ධව වෙනවා අන්න එදාට ඔය මැති අමුතිවරුන්ට අනිවාරෙන්ම හිරේ ලගන්න සිද්ධ වෙනවාම තමයි අරගලට ජයවේවා. ලක්තරණ පෝර්තකට එහාකිර වට කෙනකෙ කුමක්.